Ich bin Vivian. Ihr wollt Deutsch lernen oder euer Deutsch verbessern? Dann haben wir verschiedene Videos für euch gemacht, um euch etwas über das Leben in Deutschland zu erzählen, unseren Alltag zu zeigen, was ich mit meinen Freunden und Freundinnen so mache. Wir hoffen, es hilft euch beim Deutschlernen und Üben. Tschüss! Hallo Magi. Hallo. Hani, appi ad paadama mokadda? Appi ad paadama mokadda? Schriftliche Ausdruck. Aha, schriftliche Ausdruck. Schriftliche Ausdruck kiyala kiyanne liyana kotasa ne? Hari, paper ekek ogalonta liyana kotas thiyenawane. Etakota me liyana kotase schriftliche Ausdruck ekak kotas dekakin yukta wenawa. Ekak thamai mokadda? Dialog schreiben. Anith ekak thamai Bildbeschreibung. Bildbeschreibung. එතකොට ඩයලොග් ශ්‍රයිබන් ඇන් බිල්ඩ් බෙශ්‍රයිබන් එකේ අපි අද කතා කරන්න යන්නේ ඩයලොග් ශ්‍රයිබන් එක ගැන. හරි. අපි බලමු ඩයලොග් එකක් කොහොමද ලියන්නේ කියලා. What's this in dialogue? ඩයලොග් එකක් කියන්නේ මොකද්ද? Unterhaltung von zwei oder mehr Personen? Aha. අඩුම ගානේ ඩයලොග් එකට ඉන්න ඕන persons ලා දෙන්නේ. දෙන්නේ නැත්නම් ඒක monologue එකක් වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් කතා කරන එකක් අපි කියනවා monologue එකක් කියලා. ඩයලොග් එකක් කිව්වහම දෙන්නෙක් අතර සිදුවෙන දෙබසක්. සමහර වෙලාවට ඉතන තුන් දෙනෙක් ඉන්නත් පුළුවන්. හැබැයි හතරක් පහක් වෙද්දී ඒක ඩයලොග් එකක් වෙන්නේ නැහැ. ඒක සංවාදයක් වෙනවා. එතකොට අඩුම ගානේ දෙන්නෙක් ඉන්න ඕන වැඩිම තුනක් වගේ හිටියහම ඇති. ඒ පුද්ගලයන් අතර සිදුවෙන ඒ කතාවට අපි කියනවා ඩයලොග් එකක් කියලා. මොනොලොග් එකක් කියලා කියන්නේ එක පුද්ගලයෙක් කරන කතාවකට. අපි බලමු මේ ඩයලොග් එකකදී අපි ලියන භාෂාවද පාවිච්චි කරන්නේ? නෑ. gesprochene Sprache එක. ඒ කියල කියන්නේ අපි කතා කරන භාෂාව තමයි පාවිච්චි කරන්නේ. හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් බලමු කොහොමද ඩයලොග් එකක් ලියාගන්නේ කියලා. ඩයලොග් ශ්‍රයිබන්. ඔගොල්ලෝගේ පේපර් එකේ ඩයලොග් එකක් ලියන්න එනවා. එතකොට ඒකට ඔගොල්ලන්ට උදව් කරලා තියෙනවා. කොහොමද උදව් කරලා තියෙන්නේ? gegeben Situation, gegeben Anfang und 10 Punkte. gegeben Situation, situation එකක් දීලා තියෙනවා පින්තූරයකින්. ඊළඟට චුට්ටක් පටන් අරගෙන තියෙනවා කවුද ඉන්නේ කියලා දීලා තියෙනවා සිට්යුේෂන් එක දීලා තියෙනවා පොඩ පටන් අරගෙන තියෙනවා ඒ ඊට පස්සේ ඔගොල්ලෝ ඩයලොග් එක ඉවර කරාම ලකුණු කීයක් හම් වෙනවද 10 හරියටම ලිව්වෝ 10 පොයින්ට්ස් හම් වෙනවා ඔගොල්ලන්ට හරි හරිම ලේසියි මේකේ ලකුණු ගන්න ඒ නිසා අපි බලමු කොහොමද ඩයලොග් එකක් ලියන්නේ කියලා අයිනන් ඩයලොග් ආෆ්පවන් කොහොමද අපි ඩයලොග් එකක් බිල්ඩ් අප් කරන්නේ කියලා බලමු කොහොමද මින්ඩස්ටන් ස්වයි පර්සෝනන් ඉන්න ඕන පර්සන්ස්ලා දෙන්නෙක් අඩුම ගාන ඉන්න ඕන එක්කෝ මේ මේ දෙබස ඩොක්ටර් කෙනෙක් පේෂන්ට් කෙනෙක් එක්ක වෙන දෙබසක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ වගේ ටීචර් ළමයත් එක්ක වෙන දෙබසක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කවුරු හරි යාළුව දෙන්නෙක් මුණ ගිහලා ඒ දෙන්නගේ දෙබසක් වෙන්න පුළුවන් ඔය වගේ විවිධාකාර දෙබස් වර්ග තියෙනවනේ අන්න ඒ වගේ මොනවා හරි දෙබසක් වෙන්න පුළුවන් ඊළඟට අපි දෙබසක් ලියද්දී Then we zum Beispiel as an example, අපි දීලා තිනවා අන. අන double dot තිබ්බා ඊට පස්සේ අන කියන දේවල් ලියාගෙන ගියා. ඊට පස්සේ ආයි පේට කියන්න එනකොට පේට double dot පේට කියන දේවල් ලියාගෙන ගියා. අන්න එහෙම තමයි ඩයලොග් එකක් ලියන්නේ. හරි. අපි ඊළඟට බලමු අපි ඩයලොග් එකක් ලියන්න කලින් මොනවද කරන්න ඕන කියලා. මොනවද අපි ඩයලොග් එකක් ලියන්න කලින් කරන්න ඕන? Situation. Situation එක identifizieren කරන්න ඕන. Situation identifizieren. Identify කරගන්න ඕන මේ situation එක මොකද්ද? මේ අවස්ථාව මොකද්ද කියලා. ඊට පස්සේ identify කරගන්නවා මේ situation එක identify කරගත්තට පස්සේ අපි do form ද භාවිත කරන්නේ C form ද භාවිත කරන්නේ කියලා. C form නම් අපි කොයි වෙලාවටද භාවිත කරන්නේ? Formal situation. Do informal situation. Informal situation. ඊළඟට අපි ඩයලොග් එකක් ලියද්දී පසෙන්ද වොකබුලාර එක. එහෙම නැත්නම් ඒකට ෆිට වෙන වෝඩ් ෂොට්ස් එක හොයාගන්න ඕන. ඒ කියන්නේ ඒකට ඒ අවස්ථාවට ගැළපෙන වර්ඩ්ස් හොයාගන්න ඕන. ඊළඟට ෆිඩිලිස එක්සයිට්ස් කොප් කීනෝ කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ කියවන්නාට මේක හරිම ඔතෙන්ටික්, හරිම තාත්වික විදිහට දැනෙන්න ඕන. ඒ කියලා කියන්නේ හරිම ඒ කියන්නේ කවුරු හරි කරපු කෘතීම එකක් නෙමෙයි මේක ගලාගෙන යන ස්වරූපයක් මේ ඩයලොග් එකේ තියෙනවා. හරි. අපි ඊළඟට බලමු සිට්යුේෂන් ටිකක් අඳුරගන්න.
මං දාන්න කියලා තියෙනවා C form ද do form ද කියලා. මං situation ටිකක් දීලා තියෙනවා by marks. ඩොක්ටර් ළඟදී අපි භාවිත කරන්නේ මොන form එකද? C. Aha. Im restaurant or im hotel? C. Aha. Unter Familienmitgliedern? Du. Okay. Am Flughafen oder im Büro? C. Okay. Freunde? Du. Okay. අපි බලමු අමාගේ දුන්න උත්තර ටික හරිද කියලා. ආ අමාගේ උත්තර ටික හරි නේද? හරි. එහෙනම් අපි පුංචි සිටුේෂන් එකකට යමු බලන්න. මොකද්ද මේකේ අවුස්ගාබේ එක අපිට කියන්නේ? Bringen Sie den Dialog in die richtige Reihenfolge. Aha, bringen Sie den Dialog in die richtige Reihenfolge. මේ ඩයලොග් එක හරි පිළිවෙලට හදන්නලු. කවුද මේ ඩයලොග් එකේ ඉන්න? දැන් මෙතන ඩයලොග් එකේ මේ පේන සිටුේෂන් එක කොහෙද සිද්ධ වෙන්නේ? In restaurant. Im restaurant. Yeah, im restaurant. How do make in the puttyalutika? Kellner. Kellner. Gasteins. Gasteins. Gaswai. Gaswai. Kellner kinikino, I can wait a kinikino. Ilangitapi namkalatino, two guestla de nikino, I thought. Ekinukapi namkalatino, gasteins killer, gaswai killer. Kellner, mama kalu parting lakukalatino, gasteins nil parting, ilangit a gaswai. මම ලකුණු කරලා තිනවා purple color එකේ. ඒ වගේම මම එහා පැත්තෙන් වම් පැත්තෙන් දීලා තිනවා kelna gasteins like this order එක. ඊළඟට දකුණු පැත්තෙන් මම දීලා තිනවා ඒගොල්ලෝ කියන දෙබස්සේ කියන දේවල්. හැබැයි එක ටික මම පිළිවෙලට නෙමෙයි දීලා තින්නේ. ඔයාට දැන් පුංචි වැඩක් තිනවා ඒ ටික හරි පිළිවෙලට සකස් කරන්න. හරි අම්මගේ චුටි වෙලාවක් අරගෙන අපි ඒක කරමුද? අපි බලමු දැන් අමාගේ ඉවරයි නේද? අපි බලමු අමාගේ ලියපු උත්තර ටික හරිද කියලා. මම ගස්ට් අයින්ස් වෙන්නම්. අමාගේ කෙල්න ඇන් ගස්ට් 2 වෙන්න. හරි අපි ප්ලේ කරමු මේ ඩයලොග් එක. හලෝ ෂර්නන් ආබන්. ගුටන් ආබන්. ඩාෆි ෂීනන් ෂර්න් ගෙට්‍රින්ක බ්‍රින්ගන්. ඉෂේත කියන අයින් ග්ලාස් වයිස් වයින්. උන්ඩිෂ් මොෂ්ටයිනර් ඔරන්ජ් හෆ් බිටර්. Haben Sie noch entschieden, was Sie essen möchten? Ja, für mich gerne Bratwurst mit Kartoffelsalat. Und für Sie? Ich hätte gerne eine Pizza, aber ohne Tomaten. Geht das? Ja, natürlich. Okay. Hari, api den piliwalata haduwa. Dan meke di bawitha karana form ekak mokadda? C. C form ekak bawitha karanne. Den Germany ape wage kelimma kema genne neha. ඒගොල්ලෝ කෑම හදනකන් ටිකක් වෙලා ඉන්න ඕනනේ. එතකොට ඒ ඉන්න වෙලාවට මොනවා හරි බොන්න දෙයක් ගේනවා. ඒ නිසා හැම වෙලෙම රෙස්ටෝරන්ට් එකකදී ගිය ගමන්ම ඔයගොල්ලෝ ඉඳගත්තර පස්සේ අහනවා මොනවද ඔයගොල්ලොන්ට බොන්න ඕන කියලා. ඊට පස්සේ මෙනු කාඩ් එක ගෙන දුන්නාට පස්සේ ඔයගොල්ලෝ තෝරලා දෙන්න ඕන. ඊට පස්සේ ඒගොල්ලෝ මොනවා හරි ඔයගොල්ලෝ ඕඩර් කරන දේ බොන්න දෙනවා. ඊට පස්සේ ඒ වෙලාව ඔයගොල්ලෝ බීලා කතා කරනකන් ඒ වෙලාව ගන්නවා ඒගොල්ලෝ කෑම හදන්න. ඊට පස්සේ එනවා අපහු ඔගොල්ලෝ මොන හරි කන්න දෙයක් තේරුවාද අහන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඕඩර් එක අරන් ගිහලා ඒක ගේනවා. ඕකේ. අපි ළඟට තවත් සිටුේෂන් එකකට යන් අපි බලමු මේ සිටුේෂන් එකේදී මොකද වෙන්නේ කියලා. හරි. මේ සිටුේෂන් එක නම් මම ගත්තේ ඔගොල්ලෝගේ A level paper එකේ. 2020 A level paper එකෙන් තමයි මම මේ සිටුේෂන් එක ගත්තේ. දැන් පින්තූරේ දකින්නකොටම තේරෙනවා කොහෙද මේගොල්ලෝ ඉන්නේ කියලා. කොහෙද ඉන්නේ? Hospital එකක hospital එකක doctor ඉන්නවා patient ඉන්නවා නේ හරි දැන් මෙතන දීලා තිනවා මේ Frau Puls කියන කෙනා හිටියලු වටිකාන් වල දවස් 4ක් ඊට පස්සේ යාට ආවට පස්සේ පොඩක් ඇඟට අමාරුවක් දැනෙනවලු දැන් ඔයා ලියනකොට ලියන්න ඕන මෙයාට දැනෙන අමාරු විස්තර කරන්න ඕන ඊළඟට ડોક્ટર දෙනවනේ මෙයාට මෙන්න මේව කරන්න කියලා උපදෙස් ටිකක් අන්නේ උපදෙස් දාලා ඔයා පොඩි ඩයලොග් එකක් ලියන්න ඕන කරන්න ඕන මොනවද කරන්න නොකරන්න ඕන මොනවද කියලා චුටි ඩයලොග් එකක් ලියලා C form මොනවද භාවිත කරන form එක C form භාවිත කරන්න ඕන මොකද අපි ડોક્ટર ඇති කියන්නේ patient ડોક્ટર රත් ડોક્ટર patient රත් කතා කරන්නේ C form නිසා හරි අපි එහෙනම් මම ලියලා තියෙන හින්දා අපි බලමු මේ ඩයලොග් එක ප්ලේ කරලා. මං ආර්ට්ස් වෙන්නම්. අමාගේ Frau Puls වෙන්න. ඕකේ. අපි එහෙනම් බලමු. Guten Tag Frau Puls. Wie geht es Ihnen heute?
Guten Tag, dear Dr. Bauer, seit gestern fühle ich mich nicht wohl. Ach so, warum denn? Ich war für 4 Tage im Vatikan in Italien. Jetzt habe ich Fieber und Husten. Seit wann fühlen Sie sich Fieber? Seit gestern. Aha, Sie haben eine Infektion. Ich gebe Ihnen Medikament. Was soll ich machen? Sie müssen im Bett bleiben und warmes Wasser trinken oder Getränke trinken. Viel Gemüse und Obst essen ist auch wichtig. Alles klar. Nehmen Sie bitte diese Medikamente 3-mal pro Tag. Vielen Dank, der Bauer. Guten Tag noch. Bitte schön. Auf Wiedersehen. Auf Wiedersehen. Okay. මෙන්න මෙහෙම ඩයලොග් එකක් ලියුවාම grammar correct නම් මේ වගේ ඩයලොග් එකක් ලියලා තියෙනවනම් ඒකට අදාළ වචන භාවිතා කරලා තියෙනවනම් ඊළඟට අදාළ form එක කියන්නේ C form නම් C form, do form නම් do form දාලා තියෙනවනම් ඔයගොල්ලන්ට ලකුණු 10 ගන්න එක ලොකු අමාරුවක් නෙමෙයි. එහෙනම් අද තේරුණාද ඩයලොග් එකක් ලියන හැටි? Yes, teacher. Api selam monada identify karagannona? The situation. The situation. It was a situation eka mona form ekata da aithi kiyala identify karagannona. Ekenne do the see the kiyala. It was api chuti chuti wacana tikak ekathu karagannona me situation ekata adala. It passe api chutta katuwata wage liyagena gihilla passe weradi hadala ai lassanata liyanna ona. Hari. Ehenam ada padama therunada? Oh. Okay. එහෙනම් නැවතත් අලුත් පාඩමකින් අපි මුණ ගැහෙනවා. එතකන් සුබ දවසක්.